කළුපාට වෙන කාරණා මම ඔයාලට ඔහොම කියලා දුන්නට හරි ඕක ඊට වඩා ගැඹුරට යන්නත් පුළුවන්. ඒ කියන්නේ හරීම සිද්ධිය තේරෙන්න ඊට වඩා ඕක ඇතුළේ ගැඹුරට යන්න පුළුවන්. හරි මෙතන මේ හැදෙන එක්කෙනා සම්බන්ධ වෙන ජල අණු ප්‍රමාණයත් එක්ක ඒක වෙනස් වෙනවා. හරි ඔහොම සිද්ධි දාමයක් ඒක ඇතුළේ තියෙනවා. ඒව තාම තේරුම් ගන්න වල කුංචි වැඩි 11 අවසරට ගිහපහම නම් තේරුම් ගන්න පුළුවන්. 11 අවසරට ගිහපහම හරි ඒ කියන්නේ කොහොමද අපි කියන්නේ වාට දැන් මෙතන මේක ඇතුලේ තියෙන ජල අණු වෙන කාත් එක්කවත් එකතු වෙන්න බෑනේ ඇතුලේ තියෙන ජල අණු වලට මේ ඉන්න ජල අණු වලට බාහිරින් එන වාතයත් එක්ක එකතු වෙන්න පුළුවන් ඒ සාර කලින් කිව්ව සිද්ධියම තමයි වෙන්නේ බාහිරින් තියෙන වාතයත් එක්ක එකතු වෙන්න පුළුවන් හරි මෙයත් එක්ක එකතු එතකොට මේ තියෙන ජල අණු ඔක්කොම මෙයත් එක්ක එකතු වෙන්න පුළුවන් හරි ඒ නිසා අර මෙයත් එක්ක එකතු වෙන නිසා එයාට හරි පහසුවෙන් මේක ඇතුලේ හැසිරෙන්න පුළුවන් හරි ඒ කියන්නේ මොකද්ද වැඩිපුර හදා ගන්න පුළුවන් ඒක ඇතුලේ ද්‍රවය ඇතුලේ ඒ සිද්ධිය තමයි වෙන්නේ හරි අර විදිහට සරලව මතක තියාගන්න මෙයාගෙන් ද්‍රව්‍ය එළියට යන්න ඇතුලට යන්න බෑ ඒ නිසා මෙයා අඳුරු වෙනවා මෙයාගෙන් එහෙම අඳුරු වීමක් වෙන්නේ නැහැ හරි හරියම උත්තරේ පැහැදිලිම උත්තරයක් ඔයාලට හම්බෙන්නේ නැතු ඇති මගේ හරිද හා ඒක පැහැදිලිවම තේරෙන්න ඔයාලට පැහැදිලි කරන්න බෑ ඒක තේරෙන්නේ නැහැ ඔයාලට පැහැදිලි කරාට හරි හරිද එනිසා එහෙම අපි හිතාගෙන යමු ඔයාලට තවදුරටත් අධ්‍යයනය කරන්න ඕන නම් මම බලලා YouTube එකේ තියෙන වීඩියෝ එහෙම බලලා මම ඒක ඔයාලට එවන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒවා තිබුණා ඒකට ඒවා බලලා හොයා ගන්න හොයන්න බලන්න හරිද සර් මම දැන් ආපහු ජොයින් වුණා අර පන්තියේ ඉවර වෙලා ඒ පන්තියේ සෙනසුරාදාට නැතුව බ්‍රහස්පතින්දා දැම්මා මේ හතරින්ද ලියන්න ක්‍රියාකාරකම් කීයද අංකේ ක්‍රියාකාරකම් 8 1 4 නිතිමදාර තේරුණා නේද වැඩේ මොකද්ද වෙන්නේ කියලා? ඔව් සර්. හරි. කවුද මන්දිරා? මන්දිරා තියන්න ඕන ඉඩ කොච්චරද කියලා අපි බලන්න ඕනේ. කියන්නේ ක්‍රියාකාරකම් 1 4 නැ ක්‍රියාකාරකම් 8 1 4 8 1 4 හරි. අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය परीक्षा नल तुना पिरिसिदु यकडेन अवस्त्रवलियन परीक्षा नल तुना पिरिसिदु यकडेन पोल्तेल स्वल्पया හරි පොල් තෙල් ස්වල්පය හරිද යන්නේ ඊට පස්සේ ක්‍රමය රූපේ පරිදි නල තුන සකසන්න නල තුන සකසන්න අපි ඉතමත් කෙටියෙන් දෙන්නේ නල තුන සපයන් සප නල තුල සකසන්න दिन कीपेकिन पसुव यकड एन निरीक्षने करन्न यकड एन निरीक्षने करन्न हरि यकड एन निरीक्षने करन्न हरि
රූපයන්දී නීඩ තියන්න ඉක්මන්න රූපයන්දී නීඩ තියන්න ද රූප තියන අනේ ටිකක් අඳින්න හරි රූපයන්දී නීඩ තියන්න ඉඩ තියලා හරි රූපයන්දී නීඩ තියලා ලියන්න නිරීක්ෂණ නිරීක්ෂණ हरे निरीक्षण मुना निरीक्षण नेति मदारा निरीक्षण मुना दो आगे नेति मदारा कालुफार एक कजाले खलुफा था उन्हा ओ याकड़े ऐने दिया बल्ला याकड़े ना मताक कल क्या माले बैंडुने काउद माले बैंडुने नेत्ते काउद ये ठीक है उन्हों वातुरे दापुए का माले कर क्या बना अनित देखा मक माले कर क्या बा अनित देखा मा माले बैंडुना नहीं द अलियांडे निरीक्षण अलियांडे उन्हों जाले दामातिबु नाले උණු ජලය දමා තිබූ නලයේ නැත්නම් උණු ජලය සහිත පරීක්ෂා නලයේ උණු ජලය සහිත පරීක්ෂා නලයේ යකඩ ඇන මල බැඳී නැත යකඩ ඇන මල බැඳී නැත හරි එක ලියන්න අනෙකුත් නල දෙකේ යකඩ එන අනෙකුත් නල දෙකේ යකඩ එන මල බැඳී ඇත හරි අනිකුත් නල දෙකේ යකඩ ඇන මල බැඳී ඇත හරි ඊට පස්සේ ලියන්න නිගමනය නිගමනය පස්සේ ලියන්න නිගමනය ද නිගමනය නිගමනේ ලියන්න කලින් අපි විස්තර කරලෙමු නේ මොකද්ද වෙන්නේ කියලා නිගමනේ කියලා මාතෘකාව දාලා ඒ යටතේම ලියමු අපි හැම එකක්ම හරි ලියන්න ජලය රත් කරන විට එහි දිය වී ඇති වායුන් ඉවත්වේ එහි දිය වී ඇති වායුන් ඉවත්වේ ඒකටම එලෙසම පොල් තෙල් තට්ටුවක් දමා ඇති නිසා පොල් තෙල් තට්ටුවක් දමා ඇති නිසා සිසිල් වීමේදී නැවත වායුන් එකතු වීමට ඉඩ නැත හරි ඒකටම එම නිසා
එම නලය තුල වාතය නැතයි සැලකිය හැක එම නලය තුල වාතය නැතයි සැලකිය හැක හරිද වෙනම ලියන්න වෙනම ලියන්න නමුත් නමුත් අනෙකුත් නලවල නමුත් අනෙකුත් නලවල ඇල් ජලය තිබෙන නිසා ඇල් ජලය තිබෙන නිසා වාතය තියෙනවද නැද්ද වාතය තියෙනවද නැද්ද ඇල් ජලය තියෙනවනะ තිබෙන නිසා වාතය ඇත වාතය ඇත හරි යන් ඊට පස්සේ මේ අණුව වෙනම ලියන්න මේ අණුව වාතය තිබෙන විට මල බඳිනවද නැද්ද වාතය තියෙනවනම් මේ දෙකේ වාතය තියෙනවනම් මල බැඳුණානේ වාතය තිබෙන විට මල බැඳෙන බවක් වාතය තිබෙන විට මල බැඳෙන බවක් වාතය නොමැති විට මල නොබැඳෙන බවත් කිව හැකිය කිව හැකිය වෙනම් පාටකින් අපි ලියන්න අපේ ප්‍රධාන නිගමනය වෙනම් පාටකින් ලියන්න නැත්නම් ඉරක් ගහ ගන්න නැත්නම් කොටු කර ගන්න මල බැඳීම සඳහා වාතය අත්‍යවශ්‍ය වේ වාතය අත්‍යවශ්‍ය වේ හරි වාතය අත්‍යවශ්‍ය වේ හරි තව මොනවද ඕන මල බඳින්න වාතය විතරක් තිබ්බා නැද්ද තව මොනවද ඕන මල කඩ ගන්න තව මොනවද ඕන වාතයයි මල කඩ ගන්න මොනවද ඕන තව මොනවද වීදුර ඇතුලේ අපි තිබ්බේ මල කඩ ගන්න ජලය ජලය නේ ජලය ඕනයි වාත ජලය ඕන හරි අපි දැන් ඊළඟට පෙන්වන්න යන්නේ හරිද මල බැඳීම සඳහා ජලය අත්‍යවශ්‍ය බව ඊළඟ ක්‍රියාකාරකම හරි මල බැඳීම සඳහා ජලය අත්‍යවශ්‍ය බව හරි බලමු අපි ඊළඟ ක්‍රියාකාරකම ක්‍රියාකාරකම 8 1 5 හරි ක්‍රියාකාරකම 8 15 කියන්නේ හරි ක්‍රියාකාරකම 8 15 හැමෝටම පේනව නේද ක්‍රියාකාරකම 8 15 ඔව් නේද හරි එතකොට බලන්න ඒකේ මොකද කරලා තියෙන්නේ කියලා හරි මේ 11 අවසර ප්‍රැක්ටිකල් වලට තියෙන 11 අවසර ක්‍රියාකාරකම් හරි බලන්න මේකේ අපි හරි මේක ඇතුළට දාලා තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ඉස්පටික එහෙම නැත්නම් සිලිකා ජෙල් ඇයි මේ කැල්සියම් ක්ලෝරයිඩ් ඉස්පටික එහෙම නැත්නම් සිලිකා ජෙල් දාන්නේ මෙයාට හැකියාවක් තියෙනවා මේ නලය ඇතුලේ තියෙන ජල වාෂ්ප ඔක්කොම හරි මේ නලය ඇතුලේ තියෙන ජල වාෂ්ප ඔක්කොම ඇදලා අරගන්න. එතකොට දැන් ජලය ඔක්කොම තියෙන්නේ මෙතන. නලය ඇතුලේ ජල වාෂ්ප නැහැ. ඉස්සෙල්ලාම කියන්න
හිස් නලයක් ඇතුලේ ජල වාෂ්ප තියෙනවා කියලා පිළිගන්නවද ඔයාලා? හිස් නලයක් ඇතුලේ තියෙනවා? තියෙනවා. මේ අපේ වායු ගෝලය ගත්තම වායු ගෝලේ ජල වාෂ්ප තියෙනවද තැන් තැන් වල? තියෙනවා. තියෙනවා හැම වෙලේම තියෙනවා. හරි එතකොට අපිට ඕන දැන් ජලයේ නැති තැනකුයි තියෙන තැනකුයි මේ පරීක්ෂණය කරන්න. ඒ හින්දා මොකද කරන්නේ? මේ නලයේ ඇතුලේ ජලය නැති කරගන්න හරි කැල්සියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් සිලිකා ජෙල් දාලා ඇතුලේ තියෙන ජලය ඔක්කොම මෙයාලා ගඟට එකතු කරනවා. එතකොට මෙයාලා ඇදලා ගන්නවා මේ වතුර මේව ඇතුළට. හරි මේව ඇතුළට ඇදලා ගන්න. හරිද? ඔන්න දැන් මේව ඇතුළට ඇදලා ගන්න. දැන් මේක ඇතුලේ වතුර තියෙනවද? ජලය මේක ඇතුලේ නැහැ. ජල වාෂ්ප නැහැ. හරි. ඒ වුණාට මේ පිටතින් තියෙන කොටස් දෙකට මේ දෙකට මේ වායු ගෝලයෙන් තියෙන මේ අවට වායු ගෝලයේ තියෙන ජල වාෂ්පත් එක්ක එකතු වෙන්න පුළුවන් නේද මේ දෙන්නට මේ කොටස් දෙකට? ඔව්නේ. ඔව් නේද? මේ ඇනේ හිසටයි තුඩටයි මේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්පත් එක්ක එකතු වෙන්න පුළුවන්. වට පිටායි වායු ගෝලයේ තියෙන ජල වාෂ්පත් එක්ක. හරි. එතකොට දැන් මේක ඇතුලේ ජල වාෂ්ප නැහැ. හරි. මේ දෙ මේ කොටස් දෙක මලකඩ කාලා තියෙද්දී නැති වෙයිද? මේ කොටස් දෙක. ජල වාෂ්ප නැත්තම් මලකඩ කාලා නැහැ. මෙයාලා මොකද කරන්නේ? වායු ගෝලයෙන් ජල වාෂ්ප අරගෙන මේ දෙන මොකද කරන්නේ? මලකඩ කනවා. අන්න එතකොට අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් යකඩ යන මලකඩ කණ්ඩනම් යකඩ මලකඩ කණ්ඩනම් අනිවාර්යෙන් මොනවද තියෙන්න ඕන? ජලය අත්‍යවශ්‍යයි කියලා. හරි. කලින් එකේ අපි කිව්ව අනිවාර්ය වාතය අත්‍යවශ්‍යයි කියලා. දැන් අපි කියනවා මොනවද? ජලය අත්‍යවශ්‍යයි කියලා. හරි. අපිට ඇයි මේ මේක මේ ඇන දෙපැත්තෙම තියලා අපි හිතෙනවනේ සමහරක් කියලා අට උල තියෙන හින්ද තමා මේක මලකඩ කෑවි. තොප්පිය තියෙන පැත්ත මලකඩ කන්නේ කියලා අපිට හිතෙයි කියලා තමා මේ තොප්පිය තියෙන පැත්තයි උල තියෙන පැත්තයි දෙකම සෙට් වෙන විදිහට මේ විදිහට ඇන දෙකක් අපි දාලා දෙන්න. නැත්නම් තනියෙන් ඔක් කරන්න පුළුවන්. ඇන දෙකක් දාලා තියෙන්නේ ඔන්නෝක බලා ගන්න. හරි ගෙදර සිලිකා ජෙල් එහෙම තියෙනවා නම් හරි කිරි ලැබයක් එම හොයා ගන්නත් පුළුවන් නා ඔක් කරාට. කමන්නේ මේ වරට ඔයාලට හොයා ගන්න අමාරු සිලිකා ජෙල් එහෙම නැත්නම් කැල්සියම් ක්ලෝරයිඩ් හරි සිලිකා ජෙල් වලට හම්බෙනවා මොනවාද සපත්තු වල කොමේ බිස්කට් පැකට් එක ඇතුලේ අර තියෙන චූටි පැකට් එකක් කණ්ඩ නෙමෙයි කියලා බෝල 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 තියෙන එක ඒවා තමයි සිලිකා ජෙල් ඒ වගේම වතුර උරා ගන්න මේ වර්ගනෝක කරන්න පුළුවන් ඔයාලට මේ ටික කාලයක් තියන්න වෙන එක නා එන සුද්ධ කරලා තියෙන්නත් ඒ මොකද මේ අවට වට පිටාවි ජල වාෂ්ප අපිට එකපාර මැදලා ගන්න කියන්න බෑ නේ නේද සුද්ධ කරලා තියන්න වෙයි. එතකොට නම් ඔන්න මල බැඳීම් පොඩ්ඩක් වේගෙන් බලා ගන්න අපිට පුළුවන් වෙයි. තේරුණා නේද මේක? ක්‍රියාකාරකම තේරුණාද? තේරුණා. ඒක සම්ප්‍රදායකාරකමන්නේ. හරි. ලියන්න ක්‍රියාකාරකම 8 15. ක්‍රියාකාරකම 8 15. කවුරු හරි ගයින් වෙලා තියෙනවා කියන්න ක්‍රියාකාරකම 8 15. හරි ක්‍රියාකාරකම 8 15. හරිද? අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය කැකෑරුම් නලයක් කැකෑරුම් නලයක් හරි පිරිසිදු යකඩ ඇන කැකෑරුම් නලයක් පිරිසිදු යකඩ ඇන කැකෑරුම් නලයක් පිරිසිදු යකඩ ඇන සේ කැල්සියම් ක්ලෝරයිඩ් ලියන්න හරියට අකුරු පෙළපොත බලලා කැල්සියම් ක්ලෝරයිඩ් ස්පටික එහෙම නැත්නම් සිලිකා ජෙල් කැල්සියම් ක්ලෝරයිඩ් ස්පටික එහෙම නැත්නම් සිලිකා ජෙල් ස්පටික එහෙම නැත්නම් සිලිකා ජෙල් හරි
ඊට පස්සේ ලියන්න ක්‍රමය ක්‍රමය ඊට පස්සේ ලියන්න ක්‍රමය ලියන්න රුපියන් දින ඉරිතියන් ක්‍රමය කියලා රුපියන් දින ඉරිතියන් රුපියන් දින ඉරිතිය ලියන්න රූපේ පරිදි ඇටවුම සකසා රූපේ පරිදි ඇටවුම සකසා ඉටි යොදා යොදා නලය නලය වායු රෝධක වායු රෝධක අද වායු රෝධක කියන්නේ වායු රෝධක කියන්නේ මොකක්ද වායුවට එන්න දෙන්නේ නැති විදියට කියලා හරි වායු රෝධක කරන්න වායු රෝධක කරන්න හරි ඊට පස්සේ දින කිහිපයක් තබා දින කිහිපයක් තබා නිරීක්ෂණය කරන්න දින කිහිපයක් තබා නිරීක්ෂණය කරන්න හරි මට කියන්න කවුරු හරි නිරීක්ෂණ මොනවද අපිට හම්බෙන්නේ නිරීක්ෂණ කියන්න බලන්න අපිට ලැබෙන නිරීක්ෂණ නලේ පිට දෙන කොටස මලවඩ කාලා ඇතුළ දෙන මලවඩ කාලා නැති වෙන ආ වෙරි ගුඩ් හරි ලියන්න නිරීක්ෂණය නිරීක්ෂණය ලියන්න නලය ඇතුළත ඇති නලය ඇතුළත ඇති එන කොටස් නලය ඇතුළත ඇති එන කොටස් මලබැඳී නැති අතර මලබැඳී නැති අතර පිටත ඇති කොටස් පිටත ඇති කොටස් මලබැඳී ඇත මලබැඳී ඇත හරිද මල බැඳී ඇත ලියන්න නිගමනය නිගමනය හරි නිගමනය කියලා දා ලියන්න නලය තුල නලය තුල ඇති ජල වාෂ්ප නලය තුල ඇති ජල වාෂ්ප ඇති ජල වාෂ්ප කැල්සියම් ක්ලෝරයිඩ් හෝ කැල්සියම් ක්ලෝරයිඩ් හෝ සිලිකා ජෙල් මගින් කැල්සියම් ක්ලෝරයිඩ් හෝ සිලිකා ජෙල් මගින් සිලිකා ජෙල් මගින් අවශෝෂණය කරන නිසා කැල්සියම් ක්ලෝරයිඩ් හෝ සිලිකා ජෙල් මගින් අවශෝෂණය කරන නිසා
අවශෝෂණය කරන නිසා හරි අවශෝෂණය කරන නිසා නලය තුල ජලය නැතයි සැලකිය හැක නලය තුල ජලය නැතයි සැලකිය හැක හරි ජලය නැතයි සැලකිය හැක නමුත් නමුත් නලය පිටත ජල වාෂ්ප ඇත හරි ඊට පස්සේ ලියන්න වෙනම නිරීක්ෂණ අනුව ජලය ඇති විට මල බඳින බවත් ජලය ඇති විට මල බඳින බවත් ජලය නැති විට මල නොබඳින බවත් ජලය නැති විට මල නොබඳින බවත් පැහැදිලි වේ. ජලය නැති විට මල නොබඳින බවත් පැහැදිලි වේ. හරි මල නොබඳින බවත් පැහැදිලි වේ. හොඳයි. ලියුම් වෙන පාටකින් නිගමනය අපේ මල බැඳීම සඳහා මල බැඳීම සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ. මල බැඳීම සඳහා ඔක්සිජන් නෙමෙයි සෝරි ජල වාෂ්ප අවශ්‍ය වේ. මල බැඳීම සඳහා ජල වාෂ්ප අවශ්‍ය වේ. ඊළඟ ක්‍රියාකාරක මේ කියවුනේ. හරි. හොඳයි. දැන් අපි දන්නවා මල බැඳීම සඳහා දේවල් දෙකක් ඕනද? දෙකක් ඕන. මොනවද ඕන දේවල් දෙක? මොනවද ඕන දේවල් දෙක? ජලය සහ වාතය. හරි. දැන් අපිට ඊළඟ ක්‍රියාකාරකමෙන් බලන්න තියෙන්නේ හරි ඊළඟ ක්‍රියාකාරකමෙන් බලන්න තියෙන්නේ වාතයේ අඩංගු මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ්ද, ඔක්සිජන්ද, නයිට්‍රජන්ද, හයිඩ්‍රජන්ද මොන වායුවද මේකට ඕනි කියලා. හරි. මල බඳින්න ඕන වාතයේ අඩංගු මේ වායුන් වලින් මොන වායුවද කියලා බලන්න යන අපි ඊළඟ ක්‍රියාකාරකමේ. හරිද? අපිට ඔප්පු වෙන්නේ අවසානයේ අපිට ඔක්සිජන් මොනද මල බඳින්න ඕන වෙන්නේ ඔක්සිජන් කියන වායුව කියලා. හරිද? මල බැඳීම සඳහා ඕන වෙන මොන වායුව කියලාද? ඔක්සිජන් වායුව කියලා. එතකොට ඒ ක්‍රියාකාරකම අද මම සාකච්ඡා කරන්නේ නැහැ. මොකද තව විනාඩි 5යි 3යි 5ක් අතර සාකච්ඡා කරන්න බෑ ඔක. ඒ නිසා අද මම සාකච්ඡා කරන්නේ අද මම මෙතනින් පන්තිය නතර කරනවා. හරි හැමෝම මේ ක්‍රියාකාරකම් බලන්න ඕන තේරෙනවද කියලා බලාගෙන ඉන්න ඕන. හරිද? තේරෙනවද කියලා බලන්න ඕන. අය අපි හම්බෙන්නේ කවද්ද? රාස්පරින්ද. රාස්පරින්ද කීයටද? 1 ඉඳන් 3 වෙනකම්. 1 ඉඳන් 3 වෙනකම්. හරි. 1 ඉඳන් 3 වෙනකම්. ඔව්. හරි. එහෙනම් හැමෝම රාස්පරින්ද 1 ඉඳන් 3 වෙනකම් පන්තියට එන්න ඕන. හරි. කවීෂා මට නෝට් එක දාන්න ඕන. හරිද කවීෂා? හායි. හරි ආයෙත් වතාවක් නිත්‍නිමදාරා ප්‍රැක්ටිකල් එක ඔච්චර පිළිවෙලට කරපේක අගය කරනවා. හරි
ගොඩක් පිළිවෙලට මටත් මං එක සේව් කරගත්තා ඒ ෆයිල් එක ලැප් එකට දාලා මගේ අට ශ්‍රේණියේ ෆෝල්ඩර් එක ඇතුළම දාලා තියාගත්තා ඉස්සරහා පන්ති වලටත් ඒක මට පාවිච්චි කරන්න පුළුවන් එයා ඒ කරලා ඒක විදිය හරිද හරි එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් වැඩි කරගෙන ඉන්න ඕන ගල්ලා හොඳයි හරි බුදු සරණයි